내 앞만부터 이래야 코에노. 근데 미네르게 리기 빨리 해라고 버려 이제는 만화 앞에 약네. 아니 아포치 마에 히타 있네 미네르 나가 위터라이. 아이팅 이게 왜 나삭네. 네. 뭐 고거라 프라베스맹 히타 방. 오라알야게 미니스투 මුළු ගම පුරාම ඔත්තු හොයනවා. අනිත් එක මයෝරාජතුමත් එක්ක ඉන්නේ විරසකෙන්නේ. අර පරංගියාගේ වතුකාර පරංගියාගේ පළහිලව්වට. තන උතේරනා නෙවෙයි අප්පච්චි. බලේ අම්මා විශ්වෝපෙන් ඉන්නේ. මේකලත් එක්ක ඔය පයුරු පාසානන් තියාගන්න ගිහිල්ලා උඹටත් මොකක් හරි අතුරු අන්තරාවක් සිද්ධ වෙයිද කියලා. අම්මන්ඩිට කියන්නේ එහෙම බය වෙන්න කාරියක් නැහැයි කියලා. මට සුණංගු වෙන අප්පච්චි මං යනවා. ඕකට ප්‍රවේශමෙන් පලයන්. හොඳයි. මට මෙහෙ සාදු සාදු කියලා වැන්දට අන්න උඩහ තැන්නේ පන්සලේ හාමුදුරුවෝ අරන් ගොහෙන් වෙඩි තියලා දාලා අනික බොලව් එහෙම සිද්ධ වෙච්ච පළවෙනි වතාවත් නෙවෙයි මේ බුද්ධ චීවරෙන් මේ ශරීර කූඩුව වැහුණට මේක ඇතුලේ ඉන්නේ සිංහලයේ කියලා උන් හොඳා කාරෝම දන්නවා අන්න ඒ නිසා තමයි උන් උඹලයි පන්සලේ අතරේ තියෙන බැඳියාව වෙන් කරන්ට හදන්නේ අපේ හාමුදුරුවනේ විරුද්ධ වෙනවා කියලා මොනවා කරන්නද අපේ හාමුදුරුවනේ තොපිලට කියලා මොනවද බලව් කරන්න බැරි පිට දේශක්කාරයෝ આવીත් මේකේ සෝලි නටද්දි බලව් මේක අපේ බිම අපේ රට අපිට මොනවද මේකේ කරන්න බැරි අපේ හාමුදුරුවනේ හිතේ හයිය තිබුණාට මදි උනුත් යුද්ධරම උපන් ජාතියක් නොවැ උඹ හරි බොල අපි නිකන් දඬු කෑලි උසන් ගිහින් පරංගියගේ තුවක්කුවට බිලි වෙන්න ඕන නැහැ අපි කතිකා කරලා මොනවද කරන්න ඕන කියලා බලන්න ඕන අපි රංචු ගහන්න ඕනේ ආමුදුරනේ ආන් හරි බොලව් අපි රංචු ගහන්න ඕන එක රාමුවකට නැකිටින සිංහල බලේ වටේ බලා හෙට උදෑ නැක්කෙම පින්නගල කන්දේ කඳුපාමුල ලෙනට වරෙල්ලකෝ දැන් ඉතින් කඳුළු ගෙහුවා කියලා වැඩක් නෑ මයම් මණ්ඩි. අපි කඳුළු ගෙහුවා කියලා උන්ගේ පපු කැණිති දිය වෙලා මම අප්පච්චව ආයේ ගෙදර එවන එකක් ඈ. උන්ට උණුවනේ වනේ. එහෙම වුණා නම් එහෙම මං කඳුළු ගහලා හරි මම අප්පච්චව ගෙදර එක්කගෙන එනවනේ. කාසිනු දුන්නොත් තුමාය ඇත්තන්ට කසු පාර ගාවි අනේ මහේතු කාසි නැතුන් නම් ඔය මාරුවේ මම අපුචව නිදහස් කරල එවන එකක් නෑ දැන් අපිට කරන්න තියෙන්නේ කොහොමෙන් කොහමරි කාසි එක්කාසු කරලා ඒක ගෙවලා දාන එක. දෙන්න කොහොමෙයි ඒක කරන්නේ?
අපි අසරණයි නේ. මලිය කන්න දෙයනේ මොකද්ද මේ සිද්ධ වුනේ? මේක මේ කවුද අපිට උදව් කරන්න ඉන්නේ? මගේ අම්මන්නේ අපි ණයතුරහ ගන්නවත් බලමු. මේ ගමේ අපිට ණයතුරහ දෙන්නේ කවුද? මං ටිකක් හොයලා බලන්න. නෑ නෑ නෑ. ඕනේ නෑ නෑ. උඹෙන් ආයුතු ප්‍රයෝජන ගන්නට බලાવી. ඕනේ නෑ නෑ. මගේ අම්මන්දි එහෙම නැතුව අපි මොකෙක් කරන්නේ? අනේ මන් දන්නේ නෑ මයේ දෙයෝ. මන් දන්නේ නෑ. අනේ අම්මන්දි නෝඩම් මගේ අම්මන්දි අම්මන්දි කියන්නේ අපි රැට කෝරලෑ ගෙදරට පණිමු. පැනලා උගේ බදුකාසි ශේෂතම අතගාගෙන එමු. ඒ විතරක් නෙමෙයි බොල, ඒකව කම්බස් කරමු. එතකොට ගමට හිටපු එක කරදරකාරයෙක් ආවරයි. වාසුල මල්ලේ උඹ හැමෝම කෑ ගියා. උඹලා හිතන තරම් ඕක ලේසි නෑ. ඔය වලව්වේ හැමතැනම ඒකලගේ එකහලා ලැබුම් වරගෙන ඉන්නේ. ඒක හරි. අපි පස් දෙනෙකුට ගොහින් ඒකලගේ කාලත් එක්ක හැප්පෙන්න බැරිද? ඒක ඇත්ත. මේ වෙලාවේ අපේ එකෙකුට අතුරුආන්තරාවක් වෙනවා කියන්නේ ඒ ගැන අපි ටිකක් හිතන්න ඕන. හොඳයි. එහෙමනම් අපි මොකෑ කරන්නේ? ඇයි සන්තු? කොරලගේ උන් බදුකාසි පරංගෙන්ට බාර දෙන්න යනව නොවැ. අන්න ඒ වෙලාවට නියම වෙලාවට අපි හැංගිලා ඉඳලා උන්ට පහර දෙමු. අපිට වට කරලා ඒකට පහර දෙන්න පුළුවන් නොවැ. ඒක හොඳ අදහස. හැබැයි ඉතින් මේ කැලේ ඉන්න අපි කොහොමද දැනගන්නේ උන් යන එන වෙලාව? මලියෝ, අපි මේට කල්න තුන්ට පහර දෙන්න හිටියා. නමුත් උන්ගේ පිරිස් බලයයි ගිනි කඳුවේ හින්දා අපි ඒක මගහැරලා දැම්. හරියට කරන්නේ පිටත් වෙන වෙලාවයි ඒකේ කී දෙනෙක් එනවද කියලායි දැනගත්තොත් අපිට මඟ රැකලා ඉන්න පුළුවන්. ඕකේ සෙබළු ඇහෙදෙනකොට වැඩිය යන්නේ නැහැ. මං ඕක ගෙනියන වෙලාවට දැක්කලා තියෙනවා. මිනිස්සු ඕක දිහා හූල්ල හූල්ල බලාගෙන ඉන්නේ. ඔකුන්ට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ. උඹහෙලට ඕක කියලා දෙන්නට වාරි නැහැනේ. අයියන්ට යන්න බැරි වේවි. මොකද ජුවන් අයියන්ගේ තුවාලෙ තනසුවයක් නැතුවා. ඒක හරි. මේ වෙලාවේ මොනම විදියකටවත් අවදානමක් ගන්න බැරුව. අපි ඔත්තු බලන වැඩේ පණ්ඩුල මල්ලට බාර කරමු. ඒක ඩක්කටම වැඩේ කරාවි. මලයා. කවුද ඔය පණ්ඩුලයා කිව්වේ? ඒක මගේ මිත්‍රයා. මං උඹලට ඒකව මුලිච්ච කරවන්නම්කෝ. ඒක හොඳ විශ්වාසවන්තයෙක්. අඳුල මලයාගෙන් අපිට මේ වැඩේට හොඳ උපකාරයක් ගන්න හැ.